සජාති පෙරමුණත් එක්ක සම්බන්ධ වුණා යහපාල රජයේ පිටුවීමේදී අමාත්‍ය රාජසේනාරත්න අමාත්‍ය පාණ්ඩු චම්පිකරණවක අර්ජුන රණතුංග ඒ වගේ සිවිල් සංවිධාන කීපයේ මොවුන්ගේ ප්‍රචාරය කොහොමද ඔබතුමාට ජාති අපේක්ෂකත්වය ලබා දීම සම්බන්ධ අපේ බලාපොරොත්තුව මේ සෑම කොට්ටාසයකම ආශිර්වාදය ලබාගෙන අපේ දේශපාලන ගමන ක්‍රියාත්මක කරා. සිවිල් සමාජ කණ්ඩායම් හමුවීමේ වැඩසටහන් අපි අද දින සිට ඉදිරියටත් ක්‍රියාත්මක කරන්නට කටයුතු කරනවා. අර්ජුන රණතුංග පාර්ලිමේන්තු චම්පිකරණවක රාජසේනාරත්න අමාත්‍යතුරුන්ගේ ධනාත්මක ප්‍රචාරයක් තියෙනවද ඔබතුමාට අපේක්ෂකත්වය ලබා දෙන සම්බන්ධයෙන්? මං හිතන්නේ ඒ අයගේ බරපතල විරෝධතාවයන් මොනවාක්වත් නැහැ. සාකච්ඡාවෙන්, සම්මුතියෙන්, සංහිඳියාවෙන් අපිට යම් පරස්පරයන් තිබෙනවා නම් ඒවා විසඳා ගන්නට බොහොම හොඳ ඉඩ ප්‍රස්තාවක් තිබෙනවා. මොකද පළමුවත්, දෙවනුවත්, තුන්වෙනුවත් මම ප්‍රජාතන්ත්‍රවාදී. එක දවසක නිදාගෙන රෑ හීනයක් දැක්කයි කියලා ඊළඟ දවසේ ඒක මගේ පක්ෂ ප්‍රතිපත්තියවත් රටේ ප්‍රතිපත්තියවත් වෙන්නේ නැහැ. අපි බොහොම විනිවිද භාවයෙන් යුක්තව ක්‍රමානුකූලව තීන්දුව තීරණ ගැනීමේ හොඳ ක්‍රමවේදයක් තිබෙනවා. එතනදී මම ප්‍රමුඛ ස්ථානයේ දෙන එකම තැන තමයි ජනමතය. දැන් පොදු ජනතාව මගෙන් ඉල්ලීමක් කරොත් ඔබ දේශපාලනයට සුදුසු නැහැ, ඔබ විශ්‍රාමයන්ලේ කියලා මම මේව අල්ලගෙන මේ බූවල්ලෙක් වගේ මං අල්ලගෙන ඉන්නේ නැහැ. මට අද දවසේ කිව්වොත් ගෙදර යන්නේ කියලා පොදු ජනතාව මං හෙට දවසේ යනවා යන්න. තමා දැන් සෙසු පක්ෂත් එක්ක සාකච්ඡා කරනවා. උන්ගේ අවශ්‍යතා මේ තියෙනවානේ. යම්කි කුන්දේසි ඒවට මොනවාගේ ප්‍රතිචාරයක් දුක්තුමා දක්වන්නේ? මගේ දේශපාලන ශාස්ත්‍රය තුළ කිසිම කෙනෙකුගේ කොන්දේසි වලට යටත් වෙන්නේ නැහැ. කොන්දේසි මත විවිධ පාර්ශ්වයන්ගේ සහයෝගය ලබා ගැනීමක් අපේ නැහැ. එනමුත් විශේෂයෙන්ම ජනතාවගේ දේශපාලන, ආර්ථික, සමාජීය අයිතිවාසිකම් ශක්තිමත් කිරීම උදෙසා අපේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ ගත හැකි උපරිම තීන්දුව තීරණ ටික ගන්න මනුෂ්‍යත්වේ නැහැ. දේශපාලන ශාස්ත්‍රයේ සියලුම දේශපාලන පක්ෂ සමගත්, ඔහොට්ටුවේ සමහර සමාජිකයින් සමගත් සාකච්ඡා කරමින් සිටිනවා. ඒ සාකච්ඡා සියල්ලක්ම අපි ඉදිරි කාලයේදී ඔබලාට ඒවායේ ගම්‍ය වුණු කරුණු කාරණා ඔබලාට ඉදිරිපත් කරනවා.